දේශපාලනයේ තියෙන දරදඬු බව අඩු කිරීමට ඒ වගේම ඊටම සංවේදී ලෙස දේශපාලනය දෙස බැලීමට කාන්තාව ගොඩාක් ඉවහල් වෙනවා අපේ රටේ ඒ මම හිතන්නේ කාන්තා නියෝජනය ඊටමත් අඩුයි පකිස්තානයේම කාන්තා නියෝජනය 140කට වගේ ප්‍රමාණයකට කාන්තාව නියෝජනය වෙනවා ඉන්දියාවත් ලොකු ගොඩාක් දුරට දැන් බංග්ලාදේශය පකිස්තාන කියන්නේ මුස්ලිම් රටක් ඉතින් මුස්ලිම් රටවල කාන්තාව ඔච්චර දේශපාලන සම්බන්ධ නැහැ එහෙත් 140ක් මම හිතන්නේ ඒ වගේ ප්‍රමාණයක් ලංකාවේ ඊටමත් අල්ප ප්‍රමාණයක් තරුණයන්ගේ සහභාගීත්වයක් ඒ වගේමයි ඉතින් අපිට සිවිල් සමාජයේට ඒ වගේම රාජ්‍ය ආයතනවල මාධ්‍යවලට විශාල කාර්යභාරයක් තියෙනවා. මේ මාධ්‍යවලින් ඔබතුමන්ලා ඇත්තම විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් කරුණු දක්වනවා නම් තරුණයන්ට අවස්ථාව ලැබලා දෙනවා නම් කාන්තාවන්ට අවස්ථාව ලැබලා දෙනවා නම් මම හිතනවා අපි බලාපොරොත්තු වෙන ඉලක්කයට අපිට යන්න පුළුවන්. අනිත් කාරණාව තමයි මේ තරුණයෝන්ගේ පුරුත් බිහි වෙන්න පුළුවන්. ඒක උඩට පරිස්සම් වෙන්න ඕනේ. තරුණයෝ කාන්තාව පුරු බිහි වෙන්නත් පුළුවන්. ඒකට මේ තරුණයෝම කියනවා කාන්තාවම කියනවා කියලා හරියන්නේ නැහැ. වඩා වැදගත් වෙන්නේ ඔරු බී නොවන දේශපාලන ක්‍රමයක් මේ රටේ ඇති කිරීම. දැන් අපි රටේ මේ යහපාලනය අපි ගිනවට යහපාලනයේ ජනතාවට පුරුදු නැහැ. යහපාලනය කියන වචනේට ආසයි, good governance කියන වචනේට ආසයි. හැබැයි නිලධාරීන් මේ රට හැදිලා තියෙන්නේ යහපාලනයෙන් අපි ඇත්තටම 48 නිදහස් ලබා ගත්තදී මේ සුද්ධට කොච්චර බැන්නත් සුද්ධ මේකේ යම්කිසි ක්‍රමයක් ඉතුරු කරලා ගියා. මේකේ විශේෂයෙන්ම යහපාලනය ඔබතුමාලා ගත්තොත් ඒ කාලවල තිබූ අධිකරණ ඒ කාලවල තිබුණු නිලධාරීන් ඉතාමත් ගෞරවයෙන් යුතුව හොඳ නමක් නැතුව ඉතා පිරිසිදු ලෙස සේවය කරපු පිරිසක් ඒ කාලේ බිහි වුණා. එන්ඩෙන්ඩෙන්ඩෙන්ඩ ඒක අඩු වෙනවා. එන්ඩෙන්ඩ බිහි වෙන්නේ එහෙයියෝ. ජනාධිපතිතුමාට අල්ලන එහෙයියෝ, අගමැතිතුමාට අල්ලන එහෙයියෝ, මේ ආයතනවල ලොක්කන්ට අල්ලන එහෙයියෝ, ලංකාව එහෙයියන්ගෙන් පිරිච්ච රටක් බවට පත් වෙනවා. මේ එහෙයියන්ගෙන් තමයි දූෂණය පටන් ගන්න. එහෙයියෝ වැඩි වෙන්න දූෂණය වැඩි. එහෙයිය එහෙයියන්කම කරන්නේ දූෂණය. නැත්තම් දැන් අපි විශේෂයෙන්ම අපි ආඩම්බර වෙනවා මෛත්‍රීපාල සිසේන මැතිතුමාටත් රවිදු මහත්තයාටත් වඳින්න ඕනේ නැහැ නැමෙන්න ඕනේ. අපි නායකතුමාට නැමුණොත් එම් වැන්දොත් එම් ආන කොන්දේ අමාරුද කියලා. ඉතින් එහෙම සංස්කෘතියක් නැවත බිහිවෙගෙන එනවා හොඳයි ඒක. අපිට කලින් අපිට ගිය ආණ්ඩුවල වැන්දි නැත්තම් තමයි දේශපාලනය කරන්න බැරි. වඳින්න නැත්නම් ඒ නැගිටින්න නැති කියලා අහන තරමට මේ දේශපාලනය ජරා ජීර්ණ වෙනවා. ඒ ව්‍යවස්ථාව වෙනස් වීම කරන්න පුළුවන් දැනුමක් තියෙන නියෝජනයේද නියෝජිතයේද පාර්ලිමේන්තුවට එවන්නේ කියන එක පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ නිසා යම් පමණකින් නීතිය පිළිබඳ අවබෝධයක් තියෙන පුජ්‍යලෙක් වෙන්න ඕනේ පාර්ලිමේන්තුවට එන්න. ඒකෙන් අදහස් කරන්නේ එන්න ඉදිරිපත් වෙන ඔක්කොම එහෙම නැත්නම් පාර්ලිමේන්තුවට එවිය යුතු සියලු දෙනාම නීතිඥව විය යුතුයි කියලා. නීතිඥව වීම පාර්ලිමේන්තුවට එන්න ගැටලුවක් නෑ. නම නීතිඥ නොවීම පාර්ලිමේන්තුවට එන්න නුසුදුසුකමක් නෙමෙයි. හැබැයි නීතිය පිළිබඳව යම් පමණක දැනුමක් පනතක් කොහොමද පාර්ලිමේන්තුවට ගේන්නේ, හදිසි පනක් උත්තක් කොහොමද පාර්ලිමේන්තුවට ගේන්නේ, ඒ පාර්ලිමේන්තු කෙටුම් පතක් ගෙනාපුවාම ඒකට සංශෝධන ඉදිරිපත් කරන්නේ කොහොමද, ඒක අපි සම්මත කරගන්නේ කොහොමද, ඊට පස්සේ නීතියක් බවට පත් වෙන්නේ කොහොමද, මේවා පිළිබඳව යම් අවබෝධයක් නීතිය පිළිබඳ අවබෝධයක් තියෙන නියෝජිතෙක් පාර්ලිමේන්තුවට එවීම තුළින් රටටත් ජනතාවටත් විශාල සේවාවක් සිදු වෙනවා. ඒ වගේම නීතිය රකින්න පුජ්‍යලෙක් එන්නේ. අපි නීතිය හදනවා වගේම ඒ නීතිය රකින්නේ නැත්නම් මේ මහජන නියෝජිතයා එතනින්ම අපේ බලාපොරොත්තු ජනතාව බලාපොරොත්තු රටේ බලාපොරොත්තු ඉෂ්ටවන්නේ නැහැ. ඒකත් චරිතවත් පාර්ලිමේන්තුවේ තෝරන්න කියලා. ඉතින් ඇත්තටම මේ සැරේ ඒක ඇත්තටම හොඳ පිළිසක් තියලා තියෙනවා. ඒ අතර තුර කිහිප දෙනෙක් ඉන්න අනවශ්‍යය. ඉතින් මේ සැරේ වැරද්ද සිදු කරන එක සිදු කරනවද නැද්ද කියන එක රටේ ජනතාවට තීරණය කරන්න ඕන දෙයක්. මොකද මේ දැන් අපි පක්ෂයක් විදිහට මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන දේශපාලකෙක් විදිහට අපේ ජනාධිපතිතුමා ඉතාමත් පැහැදිලිව ඒක නාම යෝජනා පත්‍ර බාර දෙනකොට දූෂිතයන්ට වංචාකාරීන්ට නම් කැත වෙච්ච අයට චරිතය දූෂණය වෙච්ච කට්ටියට නාම යෝජනා දෙන එක ප්‍රතික්ෂේප කරලා තියෙනවා සමහරුන්ට. ඉතින් ඒක අපි ගත්ත ලොකු ජයග්‍රහණයක්, අපි ලබා ගත්ත ලොකු ජයග්‍රහණයක්. එතනදී තීරණය කළ යුත්තේ ලැබිය යුතු ඡන්ද පදනමද, එහෙම නැත්නම් රටේ ජනතාව සේවය කරන එක මොන විදිහකින් හරි මොන දේ කළා හරි සේවය කරනවද, එහෙම නැත්නම් මුගේ තියෙන ඡන්ද පදනමද, එහෙම නැත්නම් රටේ ජනතාවට යම්කිසි ආදර්ශයක් දෙන්න ඕන එකද කියන එක ජනාධිපතිතුමා තීරණය කළ දින ඉතාමත් හොඳ දෙයක්. හැබැයි සමහරක් උදවිය තවමත් නාම යෝජනා බාර දීපු සමහරක් උදවිය ඉන්නවා. ඒක ගැන අපිට මම ඒ ගැන කතා කරන්නේ නැහැ. මොකද මම තාම්ලිස් වලට ආධුනිකයෙක් නිසා මම මගේ පක්ෂය තුළින් කතා කරනවා නම් පක්ෂයේ ඉන්න කෙනෙක් විදිහට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් විදිහට
දැන් තියෙන ප්‍රවණිතතාවය ගැන යම් තාක් පිළිතුරු සන්තෝෂ වෙන්න පුළුවන්. මොකද අපිට කවදාවත් මිනිමරුවෝ ස්ත්‍රී දූෂිතයෝ වංචාකාරකයෝ එකට හිටගෙන දේශපාලනය කරන්න අමාරුයි.